අපි දැන් කතා කරන්නට සූදානම් වෙන්නේ තාලම් නර්තනය ගැන. ගුරුතුමනි, මේ තාලම් නර්තනය අනිත් ගැමිණටුන් එක ගත්තහම තරමක් දුරට වෙනස්කම් දකින්නට ලැබෙනවා. මොනවද ඒ වෙනස්කම්? සැම ගැමි නැටුමක්ම රංග උපකරණයක් අතේ තියාගෙන තමයි නටන්නේ. අපේ තාලම් නැටුමේ තියෙන විශේෂ දෙයක් තමයි අපේ සාම්ප්‍රදායික නැටුමට භාවිතා කරන වාද්‍ය භාණ්ඩයක් තමයි තාලම්පට. මේ තාලම්පට ගැමි නැටුමකට පරිහරණය වෙනකොට මේ තාලම් නැටුම තුළ අර සාම්ප්‍රදායික නැටුම් වල තියෙන සාමාන්‍ය ශාස්ත්‍රීයමේ ලක්ෂණයක් බොහොම සුළු වශයෙන් දකින්න ලැබෙනවා. ඒ ලක්ෂණයත් එක්ක තමයි තාලම් නැටුම යන්නේ. අපි මේ නැටුමේදී අපේ තව තියෙනවා මේ තාලම් නැටුමට ආවේණික වෙච්ච එක ලක්ෂණයක් තමයි දකුණු අත සමග දකුණු කකුල ඉදිරියට තියලා තාලම් පහර එල්ල කරන එක. මේක අපේ නැටුම් සම්ප්‍රදාය තුළ අපි කොයි වෙලාවකවත් එකම අතයි එකම කකුලයි ඉදිරියට තියෙන මොහොතක් නැහැ. නමුත් තාලම් නැටුමේ එවන් අවස්ථාවක් තියෙනවා. මේක ශාන්ති කර්මවලත් මේ ලක්ෂණය මේ අපිට හොඳට පැහැදිලිව බලන්න පුළුවන්. මෙතනදී මේ නැටුමේදී අපි එවන් අවස්ථාවක් පෙන්වන්න ඕනේ මේ දරුවන්ට. මොකද එතකොට ඒක ඒගොල්ලෝ හඳුනා ගන්නවා. හොඳයි, මං හිතන්නේ පැහැදිලි ඇති දැන් ඒ අවස්ථාව. ඒ වගේම මම මීට පෙර කිව්වා මේ තාලන් නැටුම තුළ ශාස්ත්‍රීයමේ ලක්ෂණයක් තියෙනවා කියලා. මේකෙදි ඔය නටනකොට පදවලට අපේ තියෙන බෙර පදවල කොටස් තජ්ජිත් තොන්නන්තාවාගේ පද කොටස් යොදා ගන්න පුළුවන්. ඊළඟට තාලම් වල තවත් තියෙන දෙයක් තමයි තාලම්පට මේ ඉදිරියට පිටිපස්සට විතරක් නෙවෙයි අපේ මේ අත් උස්සලා අත යටින් පහර එල්ල කිරීම සහ බඳ වටා පහර එල්ල කිරීම වාගේ අංග ලක්ෂණ ඇතුළත් කරන්න පුළුවන්. මෙතෙන්දී සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි නම් බොහෝ වෙලාවට සාමාන්‍ය මට්ටමින් හෝ මේ අංග ලක්ෂණ තියෙනවා නම් ඒක අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ඒ තජ්ජිත් තුන්නන්තා කියන අවස්ථාවක් යොදාගත්තු එක මොහොතක් මෙතෙන්දී ඉදිරිපත් කරමු. තජ්ජිත් තොන් නම් තා තජ්ජිත් තකජිත් තජ්ජිත් තොන්නන් තා. මේක රූප රාමුවක්. අපි මීළඟට ඉදිරිපත් කරන තාලන් නැටුමේ මීට වඩා චුට්ටක් වෙනස්ව අපේ ළමයට හුරු පුරුදු විදිහට තජ්ජිත් තොන්නත්තා නටන මොහොතකුත් දකින්න පුළුවන්. අපි ඒ හින්දා තාලන් නැටුමක ටිකක් බලමු. අගේ වඩන මගේ තාලම් හරඹ බලන්නේ වගේ නොදෙන ඇයි නුඹලා කීමට එන්නේ මගේ ගිල්ල ලෙස බැරි වෙයි නුඹට බොලන්නේ මගේ දෑත තාලම් පෙට හරඹ බලන්නේ තාන තම් දෙනත්